හැමදාම ජනතාව බණින ලංකාවේ උත්තරීතරයයි කියන තැන තමයි ලංකාවේ පාර්ලිමේන්තුව. ඉතින් මේ වගේ තැනක් ගැන දැනගෙන ඉන්න එකත් ටිකක් වටිනවා කියලා හිතුණා. එවකට ජනාධිපතිව සිටි ගරු ජයාල් ජයවර්ධන මැතිතුමා විසින් නව පාර්ලිමේන්තු ගොඩනැගිල්ලක් සෑදීමේ ව්‍යාපෘතිය ආරම්භ කළේ 1979 වර්ෂයේදී. නව පාර්ලිමේන්තු සංකීර්ණයේ භාවිතය ආරම්භ වූයේ 1982 අප්‍රේල් මාසයේදී. නව පාර්ලිමේන්තු සංකීර්ණයේ ඉදිවෙන්නේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ තුන්වන වික්‍රමබාහු රජතුමාගේ අග්‍රාමාත්‍යවරයා වූ නිශ්ශංක අලකේශ්වරගේ මාලිගයේ පිහිටා තිබූ ස්ථානයේ. මෙහි ගෘහ නිර්මාණ කටයුතු සිදුකරන ලැබුවේ ලෝක ප්‍රසිද්ධ ගෘහ නිර්මාණ සමාගමක් වූ එඩ්වර්ඩ් රීඩ් සහ බෙක් සමාගම විසින්. ගෘහ නිර්මාණ ශිල්පියා වූයේ ජෙෆ්රි බාවා මහතා. ඉදිකිරීම් කටයුතු නිමකරනු ලැබුවේ ජපන් සමාගමක් විසින්. 1978 සිට මේ දක්වා පාර්ලිමේන්තුව හෙවත් ව්‍යවස්ථාදායක සභාවේ මන්ත්‍රීවරු ගණන 225ක් වුණා. මේ මන්ත්‍රීවරුන් සභාගෙබේදී පිළිපැදිය යුතු හැසිරීම් රටාව සහ විවාදයන්හි පිළිපැදිය යුතු ක්‍රියාපිළිවෙත් ඇතුළත් නීති සමුදාය ස්ථාවර නියෝග නමින් හැඳින්වෙනවා. සභාවේ මුලසුන කථානායකවරයා උසුලන අතර කථානායකවරයාට සහ මූලාසනයේ දරන අනෙක් නිලධාරීන්ට උපදෙස් සැපයන්නේ පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින්. මේ උපදෙස් අතර පාර්ලිමේන්තු පටිපාටිය පනත්කෙටුම්පත්වල ව්‍යස්ථානුකූලභාවය ස්ථාවර නියෝග වරප්‍රසාද සහ පාර්ලිමේන්තුවේ ක්‍රියාකාරීත්වය පිළිබඳ උපදෙස් අඩංගු වෙනවා. මේ කථානායක මූලාසනයේ මගින් සභාව තුළ දෙන ලබන නියෝග ක්‍රියාත්මක කරන්නට වේතරධාරී තනතුරක් පාර්ලිමේන්තුව තුළ තිබෙනවා. පාර්ලිමේන්තුවේ බලාධිකාරයේ සංකේතවත් කරන සෙන්කෝලේ භාරකාරත්වය දරන්නේත් මේ වේතරධාරියා විසින්. පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය වෙත උපදෙස් සැපීම සඳහා පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක සභාවක් පිහිටුවා තියෙනවා. මෙය කථානායක මුදල් අමාත්‍ය සභානායක සහ විරුද්ධ පක්ෂයේ නායක යන තනතුරුවලින් සැදී ඇති කමිටුවක් ලෙස දැක්විය හැකි. පාර්ලිමේන්තුවේ සියලු කතාබහ වාර්තාගත කරනු ලබන්නේ හැන්සාඩ් වාර්තාවේ වන අතර මේ සඳහා කතා පටිගත කිරීම සිංහල දෙමළ සහ ඉංග්‍රීසි සංස්කරණය කිරීම කාරක සභා වාර්තාකරණය වැනි විවිධ විෂය ඔස්සේ ක්‍රියාකරන සේවකීන්ගෙන් සමන්විත හැන්සාඩ් දෙපාර්තමේන්තුව පිහිටා තියෙනවා. පාර්ලිමේන්තු සංකීර්ණය කථානායක නිල නිවස ශ්‍රාවස්තිය ජයවණ්ඩගම නිවාස සංකීර්ණයේ පිහිටි කාර්ය මණ්ඩල නිල නිවාස සහ නුවරඑළිය සෙන්පති නිල නිවාසයේ නඩත්තු කටයුතු සඳහා වෙනම සම්බන්ධීකරණ ඉංජිනේරු දෙපාර්තමේන්තුවක් පාර්ලිමේන්තුවට අනුබද්ධ ආයතනයක් ලෙස ක්‍රියාත්මක වෙනවා. පාර්ලිමේන්තුවේ තවත් සුවිශේෂී අංගයක් වෙන්නේ ආහාර පාන හා ගෘහපාලන දෙපාර්තමේන්තුව. මෙය මුළුතැන්ගේ භෝජනාගාර ගෘහපාලන හා ගිණුම් අංශවලින් සමන්විත වෙනවා. ප්‍රධාන වශයෙන් භෝජනාගාර සේවා අංශ 12ක් තිබෙන අතර මේවා ආපනශාලා, විදායක භෝජනාගාර, ආහාර හා සැපයුම් අංශය, ප්‍රභූ භෝජනාගාර ආදී වශයෙන් වෙන්කර තිබෙනවා. මේවායින් ආයතන 5ක් දිනපතාම ක්‍රියාත්මක වෙන ආයතන. රැස්වීම් පැවැත්වෙන දින හැරුණු විට මේවායේ දිනකට පුද්ගලින් 1200 අතර ප්‍රමාණයකට ආහාර සපයනවා. රැස්වීම් පැවැත්වෙන දිනවල මීට අමතරව තවත් 1500ක් පමණ ප්‍රමාණයකට පහසුකම් සැපයනවා. මීට අමතරව තවත් පාර්ලිමේන්තුවට අනුබද්ධ ආයතන රාශියක්ද ක්‍රියාත්මක වෙනවා. අපගේ හතර වටින් YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe click කරන්න. මේ කුඩා සීනුව click කිරීමෙන් අපගේ නවතම video upload කළ සැනින් දැනගන්න පුළුවන්.